ආයුබෝවන් ශ්‍රී ලාංකික වින්දනීය අවකාශයේ ගෝලීය පිවිසුමයි මේ. Glue. Watch anytime, anywhere. Powered by Dherana. Glue. Subscribe now. Visit glue.com. මේක මම දන්න වාහනයක්. මේක නාවලපිටිය ප්‍රදේශයේ තමයි දිවි. මේක පහරදීම් ජනාධිපතිවරණ මැතිවරණයේදී පහරදීම් කකුල් කැඩිලා ඒ වගේම ගෙවල් ගිනි තියන්න මේ වාහනේ ප්‍රයෝගික කරගත්ත වාහනයක්. මගේ ගෙදරට ගින්දර තියන්නත් මේ වාහනේ තමයි ආවේ. ජනාධිපති මැතිවරණයේදී ඒ වගේම නාවලපිටිය මරණයක් සිද්ධ වුණා සනූර් කියලා. සනූර් මරන්න මේ වාහනේ තමයි පාවිච්චි කළේ. ඒ වගේම රිස්වි කියන කෙනා තමයි මේ මිනිමරුමට සම්බන්ධ. රිස්වි කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ළඟම ඉන්න ගෝලයා. උදේ වික්‍රමරත්න කියන OIC මහත්තයා තමයි නාවලපිටිය පොලිසිය OIC වරේ හැටියට කටයුතු කෙරුවේ. ඔහුට ට්‍රාන්ස්ෆර් එකක් දීලා වෙන කොහාටදෝ ඇරලා මේ සියලු දේ යටපත් කරලා තියෙනවා. උපුටා ගන්නේ 2016 ජුනි 21 දා ප්‍රවෘත්තියක්. මේ කතාව කියන්නේ ආනන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔහු නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. මේ කතා කරන වාහනේ GE 2034 ආයිබන්. මේ ඇත්ත කතාවක්ද? සත්‍ය කතාවක්. මට ඒ තොරතුරු මම හිතන්නේ මෙතෙන්ට අදාළ වෙයි කියලා මං හිතුවේ නෑ. ඒ තොරතුරු සියල්ල මගේ ළඟ තියෙනවා. ඇත්තෙන්ම ඒ වාහනේ කහයිරේ නවත්තලා තියෙන්නේ නාලපිටියේ වීරසිංහ අලුත්ගමගේ දේශපාලන කටයුතුවලට උපයෝගී කරනවා. මෙතුමා කියලා තියෙනවා මේ වාහනය ගැන දන්න මම පාවිච්චි කරේ නැහැ කියලා තියෙනවා. නාවලපිටියේ පොලිසිය ඉස්සරහා කහයිරමැද නාලපිටියේ තැපල් කාර්යාලයේ ඉස්සරහා පොලිසිය දෙන්නෙක් දොරවල් අරගෙන කහයිරමැද බහලා තියෙනවා. මගේ ළඟේ ෆොටෝස් ඔක්කොම තියෙනවා. දැනට මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා මම අසත්‍ය ප්‍රකාශයක් අපේ රංජන් රාමනායක මැතිතුමත් එක්ක කරා කියලා මේ පිළිබඳව නඩු මගකට ගිහිල්ලා තියෙනවා. මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මම පොලිස් පැත්තුමාටත් ඒ වගේම මේ පිළිබඳව මම උසාවියට උත්තර බඳලා තියෙනවා. මේක ඊටාම සත්‍ය සිද්ධියක්. එතුමා කියනවා මේ වාහනේ මම පාවිච්චි කරලත් නැහැ. මගේ ලේකම්වරිය පාවිච්චි කරලත් නැහැ. මම මේක දන්නෙත් නැහැ කියලා. ඒකෝට වීරසිංහ අලුත්ගමගේ කියන්නේ එතුමාගේ එක්කුසේපන් අක්කා බඳපු කෙනා. එතකොට වීරසිංහ අලුත්ගමගේ කියන ඉස්සිකර් ගහලා මේ වාහනේ 2034 නාලපිටියේ පළාත් සභා මැතිවරණයට 2013 පාවිච්චි කරලා තිනවා. මේක අවභාවිතයක් පැහැදිලිව. එතන මම දැන් මේ 2024 G 2024 කියන නම්බර එක ඒ නම්බරය හොර නම්බරයක්ද? නෑ මම නම් ඒක දන්නේ නැහැ. ඔක ඒද ඔබ රංජන රාමනායක මේක ජනමාධ්‍යයේ වාහනේ නෙවෙයි. වාහන කොමසාරිස්වරයා දුරකථනෙන් කතා කරා. දුරකථනෙන් කතා කරා. ඒ වාහනේ තිබුණේ උඩ සුදු පාට යට කළු පාට. හැබැයි 2034 මම දකපු වාහනේ වෙනස් කරලා තමයි තිබ්බේ. කොහොම හරි දැන් ඔබ සහ රංජන් මම නම්බරේ හොඳට අඳුරනවා. මොකද ඔය චන්ද්‍රිකා මැතිණියගේ ආරක්ෂක අංශයේ දීපු වාහනයක්. ඉදා ඔබ සහ රංජන් රාමනායක එකට ඉඳලා ඒ ළඟ තිබිච්ච වාහනය 2034 විදිහට ලියාපදිංචි කරලා නැහැ. ඒකනේ වෙලාවේ කිව්වේ. ඒ කියන්නේ මේ මොරරත කොමසාරිස්වරයාට රංජන් කතා කරන දුරකථනෙන් ඔබ මම එතන හිටියා. මම ඒකට අදාළ නැහැ. මොකද මම ඒ රංජන් කාටද කතා කරලා තමයි මේ විස්තර අහගත්තේ. මට ඒක දුරකථන හැබැයි ඔබ කතා කරා. ඔබට දුරකථනය දෙනවා රංජන රාමනායක. ඔබ කතා කරනවා මොරරත මේ කොමසාරිස්වරයාට. කතා කරලා ඔබ වාහනේ ගැන ඔහුට කියනවා. ඒක අපි දැක්කා රූපයිනේ. මගේ ප්‍රශ්නේ මේකයි. මම නැවත අහන්නේ මේ GE 2034 කියන ඩිෆෙන්ඩර් රථය මේ රතේ දුබ කියන්නේ ඔය වැඩවලට පාවිච්චි කරේ මේ රතේ මේ අංකයේ තියෙන රතේ. හැබැයි ඒකේ පාට වෙනස්. මට මම දන්නේ මොන විදිහෙන් එක වෙනස් කරලා තියෙනවද කියලා. 2034 කියන වාහනේ තමයි පාවිච්චි කරේ. වාහනේත් ඒකම තමයි වර්ණය වෙනස් වුණාට. වර්ණය වෙනස් වුණාට වාහනේ වර්ණය වෙනස් වෙලා තියෙන වාහනේ ඒක තමයි වාහනේ. දැන් මේ සිද්ධියත් එක්ක බරපතල ප්‍රශ්නයක් එනවනේ. දැන් ඔබ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ මේ ආණ්ඩුව සමහරු කියන හැටියටම එක්සත් ජාතික පක්ෂය තමයි කරගෙන යන්නේ. එහෙම චෝදනාවක් තියෙනවා. එතකොට යහපාලනේ කිව්වට. එතකොට දැන් මෙච්චර සිද්ධියක් වෙලා තියෙනවා නම් ඔබ කියන හැටියට මිනිමරුමක් වෙලා තියෙනවා නම් ඔබේ සම්බන්ධයෙන් තොරතුරු දන්නවා නම් ඇයි මේ සම්බන්ධයෙන් විධිමත් කඩිනම් මම මේක පරීක්ෂණයක් කරේ නැත්තේ පොලිස් පැතතුමාට මම පුද්ගලිකව ලියලා තිනවා මේ වාහනේත් සම්බන්ධයෙන් ෆොටෝස් එක්ක ඔක්කොම සම්පූර්ණයෙන් ලියලා තිනවා මම හිතන්නේ ඒ පරීක්ෂණේ යනවා ඇති මට තාම ඒ පිළිබඳව මොකද මම නීතිඥ මහත්මයෙක් මාර්ගයෙන් තමයි ඒ තොරතුරු ඉදිරිපත් කරේ ඒ පිළිබඳව මම හිතන්නේ පොලිස් පැතතුමා පරීක්ෂණයක් කරනවා ඇති මම හිතන්නේ ඉදිරියේදී ඒ පිළිබඳව අපිට උත්තර සපයන්න වෙයි මම ඒකට උත්තර දෙන්න සියලු සාක්ෂි මගේ ළඟ තියෙනවා සාක්ෂිකාරයෝ ඉන්නවා පරීක්ෂණ කරන නිසා විමර්ශනය කරන නිසා ඒක මම එතන හිට වැඩි කතා කරන්නේ නැහැ. හැබැයි මේ සිද්ධියත් එක්ක තව සිද්ධියකට මම ඔබ රැගෙන යනවා. දැන් මේ මොහොතේ මේ දැන් 2015 ජනවාරි 8 රාජපක්ෂ පාලනේ පෙරලා දැමෙන්නේ විවිධ කතා මේ සම්බන්ධයෙන් තියෙනවා. ඒ දවස් සිද්ධ වෙච්ච දූෂණ වංචා සහ ආක්‍රමිකතා නිසා වෙනත් යහපාලනයක් ගොඩනගන්න ඕන කියන තර්කය මත. අනිවාර්යයෙන්. එතකොට ඔබ සතුටුද මේ ආණ්ඩුව යටතේ ඔබත් නියෝජනය කරන මේ ආණ්ඩුව යටතේ ඔය කියන විදිහට දූෂණ වංචා සිද්ධ වෙන්නේ නැද්ද අක්‍රමිකතා එක්කම සහ අපරාධත් ඇතුළුව එක වෙන්නේ නැද්ද දැන් ඒ විදිහටම සහ පරණ අපරාධ දූෂණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විදිය ඔබට අනුව හොඳද ඇත්තෙන්ම අපි දැකපු දෙයක් තමයි පහුගිය කාල පරිච්ඡේදයේ පුලා රාජපක්ෂ පාලනයේ කාලයේදී මමත් ඒ ආණ්ඩුවේ හිටපු කෙනෙක් හැටියට අපි ඒක දැක්කා සම්පූර්ණයෙන් කරන ඒ වැරදි අපි දැක්කා. ඒ වැරදි නිවැරදි කරගන්න තමයි අපි එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව පිහිටවන්න ජනවාරි 8 වෙනිදා මේ කාර්ය කරන්න මම තමයි එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරට 3-2 බලයක් තියෙන වෙලාවේදී මම පක්ෂය අතරලා එක්සත් ජාතික පක්ෂයට ආවේ. ඒකලා එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවර වෙලා මම මේ සංවිධාන කටයුතු කරලා ජනාධිපති මැතිවරණයේදී නාවලපිටිය ආසනයේ 8,000කට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරලා අපි ඒ ජයග්‍රහණය තහවුරු කරා. මම කවදාවත් කැමති වෙන්නේ නැහැ. අපි ඒව කරලත් නැහැ. අපි ඒව කරන්න උත්සාහ දරන්නෙත් නැහැ. මම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හැටියට 1997 පත් වුණා. මට කිසිම චෝදනාවක් නැහැ සභාපතිවරයා හැටියට මම එතනින් අයින් වෙනකොට. නම් පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට දෙපාරක් වැඩි මහජන ඡන්දයෙන් පත් වුණා. මට කිසිම චෝදනාවක් නැහැ. වංචා චෝදනා. ඒ වගේම මම පාර්ලිමේන්තු හිටියා මම කිසි දවසක රාජ්‍ය දේපල මම කවදාකවත් අවභාවිත කරලත් නැහැ මගේ නමට ලියාගෙනත් නැහැ නෝනාට ලියලත් නැහැ පරම්පරාවේ කාටවත් ලියලත් නැහැ. ඒ නිසා මම ඊට විනිවිදභාවයෙන් මේ කටයුතු සිද්ධ කරගෙන යනවා. කවුරු හරි අපේ පක්ෂයේ කවුරු හරි වැරද්දක් කරනවා නම් දැනට මම හිතන්නේ රාජපක්ෂ පාලනයට වැඩිය දැන් කෝප් කමිටු වාර්තාව වාර්තා 31ක් මට මතක විදිහට වාර්තා 31ක් ගෙනාවා රාජපක්ෂ පාලනයේදී මේ සියලු වාර්තා පැත්තකට දාලා ඒ පිළිබඳව පරීක්ෂණයක් කරේ නැහැ. හැබැයි අපේ ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි වතාවම ජනාධිපති කොමිෂන් එකක් පත් කරලා දැන් ඒක ඉතා විනිවිදභාවයෙන් මේ කටයුතු සිද්ධ කරනවා. මොන කවුරු හරි වැරද්දක් කරනවා නම් මම ඒකට අත උස්සන්න කොහොමවත් කැමති නැහැ. මගේ හෘද සාක්ෂියට එකඟව මම එතෙන්දී තීන්දුවක් ගන්නවා. මම කිසි දවසක මහජන නියෝජිතයෙක් හැටියට මම ඒ බැඳීම් නැහැ. මම හොරුන්ට උදව් කරන්න කවදාකවත් මම හැබැයි ඔබ ඇඟිල්ල දික් කරන ඔබ ජනප්‍රිය සතුරා ඔබේම ඥාතියෙක් මහින්දාන දලුත්ගමගේ ඔහු නියෝජනය කරන්න ඒකාබද්ධ විපක්ෂය. දැන් ඔබ ඔහුට ඇඟිලි දික් කරනකොට මම ඔබෙන් ඇහුවොත් එක්තරා මොහොතක දේශපාලන ජීවිතයේ ඔබ දෙදෙනා එකට වැඩ කරනවානේ. අනිවාර්යයෙන්. ඒතකොට දැන් මහින්දාන දලුත්ගමගේ වැරදි කියනවා නම් ඔබ ඒ වැරද්දේ කොටස්කරුවෙක් නෙවෙයිද ඔබ? ඇත්තෙම නෑ. එතුමා තමයි 1997 ප්‍රාදේශීය සභා මැතිවරණයට මට ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලීම කරේ. ඒ අවස්ථාවේ එතුමා මට ලබලා දුන්නේ ඒ වෙලාවේ මම හිටපු ගම් ප්‍රදේශයේ ගිරාවුල්ල 4 භාගය කියන්නේ අපි දෙන්නම ඉන්න ගම් ප්‍රදේශය 80% එක්සත් ජාතික පක්ෂයට තිබ්බ ප්‍රදේශයක්. මම මිනිස්සුත් එක්ක ඉතා ලෙන්ගතුව දුකෙහිදී සැපෙහිදී මිනිස්සුත් එක්ක හිටපු ඉඳා මම මේ කොට්ටාසයෙන් ඉදිරිපත් වුණොත් මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා හිතුවා මේ කොට්ටාසයේ ජයග්‍රහණය කරන්න පුළුවන් එතුමට වැඩි වාසි අත් වෙයි කියලා. හැබැයි මම මේ කොට්ටාසයේ ජයග්‍රහණය කරගෙන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හැටියට පත් වුණා. එතුමා මම වැරදි නම් මට සභාපතිකම දෙන්නේ නැහැ ප්‍රාදේශීය සභාවේ 1997. 97 සභාපති වෙලා ඔබ එතුමා කියන්නේ කාටද? මහින්දානන්ද අලුත්ගම. ඔව් එතුමා තමයි මට සභාපතිකම දුන්නේ. ඔබ වැරදි නැත්තම් ඔහු ඒ තනතුරු දෙන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි ඉතින් දැන් ඔහු වැරදි නම් වැරදිකාරයෙක් තනතුරු දෙන්නේ. පොඩ්ඩක් මට අවස්ථාව දෙන්න. ඊට පස්සේ එතුමා දේශපාලනයෙන් ඉස්සරහට ගේන්න මම සිය ජීවිතේ කැප කරලා වැඩ කරපු කෙනෙක්. මිනිසුත් එක්ක රෑදවල් මහන්සි වෙලා එතුමාගේ දේශපාලන ඉස්සරහට ගෙන යන්න වැඩ කරා. එතුමා ඊළඟට මම පළාත් සභාව මැතිවරණයට ඉදිරිපත් කරා. මගේ වැරද්දක් තිබ්බනම් එතුමා පළාත් සභාවට මට නොමිනේෂන් දෙන්න. එකපාරක් නෙවෙයි දෙපාරක් මට පළාත් සභාවේ නොමිනේෂන් දුන්නා. එතුමා මම අද ගෙනාවෙන එතුමා ගහපු මේ පෝස්තරේ එතුමා කිව්වා එතුමා ගහලා දීපේ පත්‍රිකාවේ එතුමා බොහොම පැහැදිලිව කිව්වා මගේ දේශපාලන ඉස්සරහට ගියන්න මගේ ජීවිතේ රකින්න මගේ දේශපාලනයේදී යම් දෙයක් කරන්න කැපකිරීම කරපු දෙන්නෙක් තමයි එච්.ඒ. රණසිංහ සහ ආනන්ද අලුත්ගමගේ මේ දෙන්න මගේ අග සව්වන් මේ දෙන්නට මට දෙන ඡන්දයක් හැටියට ඡන්දේ ප්‍රකාශ කරන්න කියලා එතුමා ඒ මැතිවරණ දෙකේදීම එතුමාගේ ප්‍රකාශනෙන් බොහොම පැහැදිලිව කියලා ජනතාව අතරට ගියා. එතුමා වේදිකාවේ කිව්වෙත් එහෙමයි. හැබැයි දැන් මගේ ප්‍රශ්න අහන්න. ඔව් අහන්න. දැන් ඔබ කියනවා නම් අගසව් දෙන්නේ හිටිය එච්.ඒ. රණසිංහ සහ ඔබ කියලා. දැන් මහින්ද එතුමා කිව්වේ. ඒක තමයි. දැන් මහින්දානන්ද අලුත්ගමගේ දැන් ඔබ කියන හැටියට අපරාධකාරයෙක් නෙමෙයි මිනිමරුවට සම්බන්ධයි මේ වාහන ගැන කතා ගොඩක්නේ. ඔව්. එහෙම ගත්තොත් එම අගසව්වරු එකට අහු වෙනවනේ කෙලින්ම. නෑ ඒ වෙලාවේදී අපි බොහොම පැහැදිලිව කොහම ඊඩම් ගනුදෙනු මේ වංචා ගනුදෙනු ඒ වගේම gedara තියෙන මේ ප්‍රශ්න මේ ප්‍රශ්න ටික අයින් කරගත්තොත් අයින් නොකරගත්තොත් අපිට මේ ගමන යන්න බෑ කියලා අපි නිතරම මේ ළඟ ඉන්න එතුමාට ආදරය කරන හැම කෙනාම කව එතුමා ඒක දැක්කේ අපි හැම වෙලාවෙම එතුමාගේ වෛරක්කාරයෝ හැටියට තමයි එතුමා තේරුම් ගත්තේ. මොකද අපි එතුමා වැටුනොත් අපි හිතුවේ ඒ වෙලාවේ අපේ වැටීම තමයි පටන් ගන්නෙ. එතුමා ප්‍රශ්නයකට මැදි වුණොත් අපිටත් ඒ ප්‍රශ්නේ අදාළ වෙනවා කියලා තමයි අපි එදා හිතුවේ. අපි බොහොම හදවතින් තමයි එතුමාට උදව් කරේ. එතුමාට මේ කාරණා කටයුතු කියන්න එතුමා අපි වෛරක්කාරයෝ හැටියට අපි එතුමාට මේ අගෞරවයක් කරන විදිහට තමයි එතුමා හිතුවේ. ඒ වෙලාවේදී එතුමා සමහර අවස්ථාවලදී අපි ගන්න තීන්දුව අපිත් එක්ක ගන්න තීන්දුව එතුමා වෙනස් කරනවා තනියම. ඒ වගේම එච්.ඒ. රණසිංහ පළාත් සභා මන්ත්‍රීතුමත් මමත් පළාත් සභාවේ ගියේ පළාතේම ජනතාවගේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් අපිට ගංගහෙල මම ගංගහෙල කොට්ටාසේ නියෝජන කිරීමේ ප්‍රාදේශ සභාවේ හිටියා. එතුමා බොහොම පැහැදිලිව කිව්වා ඔයාගේ මුදල් වේදම් කරන්නේ ගංගහෙලට විතරයි. පස් භාගයටවත් වෙන දිස්ත්‍රික්කෙ කොහෙටවත් දාන්න බෑ කියලා. එච්.ඒ. රණසිංහ මන්ත්‍රීතුමාට කිව්වා ඔබතුමාගේ මුදල් දාන්නේ පස් භාගය විතරයි. මම තමයි යෝජනා හදන්නේ. පස් භාගයට තමයි වේදම් කරන්න වන්නේ දිස්ත්‍රික්කේ දාන්න බෑ කියලා. එතකොට අපේ එතුමා සෝදානම් වුණා අපි කොටු කරලා අපේ අර මනාප ගත්ත ඒ මිනිස්සුන්ට උදව් නොකර අපි එක ගාමසේක කොට්ටාසයකට නැත්නම් එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට කොටු කරලා අපේ දේශපාලන අනාගතය අවුල් කරන්න එතුමා මුල් පියවර ගත්තා. මට ඒක මම එතෙන්දි තේරුම් ගත්තා මෙතුමා එන මැතිවරණවලදී අපිට ප්‍රශ්නයක් ඇති කරනවා කියලා. මම එතෙන්දි තීන්දුව කරා මෙතුමත් එක්ක මේ ගනුදෙනුව දිගින් දිගට කරන්න ගියොත් අපි ලෝක අමාරුවක වැටෙනවා. මම එච්.ඒ. රණසිංහ මන්ත්‍රීතුමාටත් බොහොම පැහැදිලිව කිව්වා අපි දෙන්නට මේ කරන අපරාධ. හැබැයි එතුමා කියන දේ මම කරන්න ගියේ නෑ. මම ඒකට මම කිව්වා මම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දය ගත්ත කෙනා. නිසා දිස්ත්‍රික්කයට අපි ඡන්දයක් කියලා නම් මම දිස්ත්‍රික්කෙ මිනිසුන් උදව් කරනවා. හැබැයි ප්‍රතිතර්කයක් කියන ඔබේ කතාව හොඳ කතාවක්. හැබැයි ප්‍රතිතර්කයක් කියනවා දැන් ඔබ කියන ඔබ හොඳ හින්දා තමයි නොමිනේෂන්ස් මේ තැන් මට ලබා දුන්නේ කියලා. ඒතකොට දැන් ඔහු වැරදි නම් ඔහු වැරදි කෙනෙක් කියලා කිව්වොත් එහෙම ඔහු උදව් කරන්නේ නැති වැරදි අයටනේ. දැන් මම අපරාධ කරනවා නම් මම මගේ අගසව් කරගන්නේ මම උදව් කරන්නේ තනතුරු දෙන්නේ නොමිනේෂන් දෙන අපරාධකාරයන්ට. එහෙම ඔව් ඇත්තට එතුමට අපි මහජනතාවත් එතුමා කොළඹ ඉඳලා දේශපාලනය කරේ. මමත් එච්.ඒ. රණසිංහ මන්ත්‍රීතුමත් අපේ අනුගාමිකයෝ විශාල පිරිසක් තමයි ආසනයේ සහ දිස්ත්‍රික්කයේ එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙව්වේ. එතකොට එතුමා අපි මේ මහජනතාවත් එක්ක තියෙන සම්බන්ධතාවය මං දුකෙහිදී සැපෙහිදී මරණෙදී මගුලෙදී මගේ වාහනේ තියාගෙන මම මිනී පෙට්ටිය ගෙදරට ගිහිල්ලා දීපු කෙනා. එල්ලිලා මැරිච්ච කෙනෙක් අපේම ඥාතියෙක් කොහොමද ප්‍රදේශයේ අපිට අපේ පවුලත් එක්ක බොහොම ළඟින් හිටපු කෙනෙක් එල්ලිලා මැරුණා. මම මිනී පෙට්ටියේ මගේ වාහනේ දාගෙන මං ගෙදරට ගිහිල්ලා දුන්න. ඒ වගේම විජේතුංග කියලා අපිට ඔබ කියන්නේ ඔබ හිත හොඳින් ඔහු සමග කරා කියලා. වැඩ කරා. එතකොට ඒ මිනිස්සුත් එක්ක අපි දක්වන සහයෝගයේ බැඳියාව මෙතුමට එච්චර ඇල්ලුවේ නැහැ. ඇල්ලුවේ නැහැ. මොකද ඒකට ප්‍රධාන හේතුව මෙතුමා ඉන්නේ කොළඹ. අපි ඉන්නේ ගමේ මිනිස්සුත් එක්ක මේක බොහොම පැහැදිලිව පෙනුණා. මම ඉන්නකල් මේ නාලපිටිය ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා ජයග්‍රහණය කරා. මම ගිහිල්ලා පළවෙනි මැතිවරණේ ජනාධිපති මැතිවරණේ 8,000කින් පරාදයි. මම ගිහිල්ලා දෙවෙනි මැතිවරණේ මගේ පාර්ලිමේන්තු මැතිවරණේ මම 12,000කින් දෙනවා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය ආසන මට්ටමින් තිබුණා මහින්දානන්ද අලුත්ගමගේ ගෙදර ආනන්දගේ පාර්ලිමේන්තු. පැහැදිලි. දැන් ඔබේ කතාවෙන් මම යමක් උපුටා ගන්නවා. ඔබ මේ දූෂණ වංචා අක්‍රමිකතාවලට විරුද්ධ කෙනෙක්. පැහැදිලිව. මට කැමති නෑ. පැහැදිලිව. රාජපක්ෂ පාලනේ පෙරලා දමන මේ මෙහෙයුමට සම්බන්ධ වෙන්නේ තේ අර්ථයෙන්. අනිවාර්යයෙන්. එතකොට මම ප්‍රශ්න කීපයක් තියෙනවා. එකින් එක වෙනම අහනවා ඔබේ. දැන් හිටපු මුදල් අමාත්‍යවර රවි කරුණානායක ඔහු සම්බන්ධ දැවැන්ත කතා බහක් තිබෙනවා. ඒ ජනමාධ්‍යර දැන් කතා කරලා ඉවරයි. දැන් රවි කරුණානායකව මේ මොහොතේ මුදල් අමාත්‍ය ධුරයට පත් කරනකොට ඔහුට ඉදිරියේ විනිමය නඩුවක් විභාග වෙමින් තිබුණා. ඔබ ඒක ගැන දන්නවද? ඔව්. මට ඒක ගැන එච්චර මතකයක් නැත්තේ. ඒක ගැන මම ඔබ දැනන් හිටියේ නැද්ද අතට? මම කරුණු ඒ පිළිබඳව දන්නේ නැහැ. ඔබ දැනන් හිටියා නම් හැබැයි ජනමාධ්‍යවල කතා කරා මේ ගැන සෑහෙන්න. මට නම් එච්චර ඒ පිළිබඳව දැනුවත් කොමක් නැත්තේ නැහැ. අවබෝධයක් නැත්තේ නැහැ. ඒතකොට ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉදිරියේ එහෙම කියනකොට මම ඒක කොහොමද තේරුම් ගන්න ඕනේ ජනමාධ්‍යකරුවෙක් හැටියට? ඒ කියන්නේ ඔබේ ගැන උනන්දුවක් නැද්ද? ඒතරතුරු හොයාගන්න වෙලාවක් ආවේ නැද්ද? නෑ මට එහෙම තොරතුරු හොයාගන්න අවස්ථාවක් තිබෙත් නැහැ. මම ඒක හොයන්න ගියෙත් නැහැ. එතකොට දැන් ප්‍රශ්නයක් ඉන්නේ ඔබ බලාපොරොත්තු වෙනවා නම් රටේ යහපත ඔබ කියන හැටියට. ඔබ වැරදි කරන්නේ නැහැ. රටේ යහපාලනය තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා හිතුවොත් ඒක වෙන්නේ නැහැ නේද? ඒතකොට ඒ කියන්නේ ඔබ දන්නේ නැතුව වෙනත් කට්ටියක් නෑ මේ එහෙමයි. රවි කරුණානායකේ මෙතුමාගේ ප්‍රශ්නේදී මේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් කරන මේ රටේ දැවැන්ත කාර්යභාරයක් කරපු කෙනෙක්. එතකොට එතුමට ප්‍රශ්නයක් ආවා එතුමා ජනාධිපති කාර්යාංශයට ගෙනල්ලා දැනට ඒ පිළිබඳව එතුමගෙන් ප්‍රශ්න කරා. අපිත් ඒ වෙලාවේ ඔබ කියන්නේ මහ බැංකු බැඳුම් කරලා සම්බන්ධයි. මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ මුදල් අමාත්‍ය ධූරයේ ලබන මොහොත වෙනකොට ඔහුට ඉදිරිව විනිමය වංචාවක් සම්බන්ධ නඩුවක් විභාග වීම තිබුණා. මට ඒක ගැන මම දැනුවත් නැහැ. හරි. අපි ඒ ගැනත් යලි කතා කරනවා කෙටි විරාමයක් මේ ඉන්සයිට් රාත්‍රිය. Politicians live in little worlds of their own and imagine they are the universe. මිචෙල් ෆුට් 1913-2010 අතර ජීවත් වන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කම්කරු පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයෙක් ඔහු චින්තකෙක් ඇතටම ඔහු කියන හැටියට දේශපාලනඥයන් තමන්ගේම පුංචි ලෝකවල ජීවත් වෙමින් තමන් විශ්වීය මට්ටමේ සිටින බව මවා ගන්නවා. දැන් මේ දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් මේ යෝජනාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඉන්සයිට් මැදිරියේදී අපි සාකච්ඡා කරනවා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ආනන්ද අලුත්ගමගේ ජාප පාර්ලිමේන්තු මන්ත්‍රී. ඔහු නියෝජනය කරන්නේ මහනුවර දිස්ත්‍රික්කය. දැන් මම ඊළඟට එන ප්‍රශ්නයත් ටිකක් සම්බන්ධ අපි කතා කරපු දෙයටම. ඔව්. දැන් මහ බැංකු බැඳුම් කරන සිද්ධි සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා. දැන් එහි කාලය දීර්ඝ කරලා තියෙනවා. සාක්ෂි විමසීම දැන් අවසන්. මේ ක්‍රියාවලිය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තෙන්ම මේ ක්‍රියාවලිය ඉතා හොඳ දෙයක්. අපේ පළවෙනියටම මේ රජයේ පිහිටවලා කෝප්පු වාර්තාවල් ඒ වගේම ඒ ආපු සිද්ධීන් එක්ක ජනාධිපති කොමිෂන් සභාව පත් කරලා ඒ සඳහා වැරදිකරුවන් හැටියට දැනට සමාජයේ ජනතාව අතර තියෙන ඒ කාරණා තුළ රවි කරුණානායක මැතිතුමා ඒ බැඳුම් කර සිද්ධියට ගෙනාවා. හැබැයි පහුගිය කාලේ එක කෙනෙක්වත් මේ කොමිෂන් සභාවල් පිහිටවලා තිබෙත් නැහැ. ඒ කොමිෂන් සභාවලු විනිවිදභාවයෙන් කටයුතු කරෙත් නැහැ. හැබැයි අද රවි කරුණානායක මැතිතුමා ගෙනල්ලා ප්‍රශ්න කරලා එතුමගේ ඇමතිකම එතුමම ඉල්ලාස් වෙලා පිටිපස්සේ අපිත් එක්ක පසුපලේ මන්ත්‍රීවරයෙක් හැටියට වාඩි වෙලා යම් කිසි විනිවිද භාවයක් ඇති කරලා තිනවා මේ පාර්ලිමේන්තු තුල තිම්පිටටත් මේ රටේ සමස්ත ජනතාවටත් ලෝක ජනතාවටත් පේන්න ඒ කාරණේ සිද්ධ කරලා තිනවා. ඔහුට මේ වෙනකොට අග්‍රාමාත්‍යවරයා විශේෂ ව්‍යාපෘති බාර දීලා තිනවාද? වෙනම තනතුරක් නැහැ. නෑ එහෙම කිසි දෙයක් බාර. ඔබ විශ්වාසින්ද කියන්නේ? විශ්වාසයෙන් කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ. දැන් මේ කොමිසමේදී රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා මොනවා කිව්වා වුණත් අවසානයේදී මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන චුදිතයා සහ ඊට සම්බන්ධ තවත් අය මේ කොමිසමට සාක්ෂි දුන්නේ නැහැ. ඔව්. එතකොට දැන් ඔබ හිතනවාද සාක්ෂි දීම දැන් අවසන්? ඔබ හිතනවාද දැන් මේ වැඩේ හරි කියලා ඔබට හිතනවාද එහෙම? නෑ මම දන්නේ ඒක කොමිෂන් එකේ තීන්දුවක්. එතන ඉන්න බලධාරීන්ගේ ඒ නීති අනුකූල ප්‍රශ්නයක්. මට ඒ පිළිබඳව කොමිෂන් එකට ගෙනල්ලා සාක්ෂි විමසලා ඒ කොමිෂන් එකේ තීරණය තාම එළියට අවිල්ලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා හොඳ තීරණයක් දෙයි කියලා. කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් අපි ඒකට අත උස්සන්න කැමති නැහැ. හැබැයි වැරදිකරුවන් වෙනකල් චූදිතයන් හැටියට ඉන්නවා. වැරදිකරුවන් දැන් අපි දැකලා තියෙනවා සමහර නඩු තීන්දුව එල්ලුම් ගහට යන එක නත් නිදොස් කොට නිදහස් වෙලා ගෙදර යන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. එතකොට මෙතනදී තව කවුරුත් වැරදිකරුවෙක් හැටියට නම් කරලා නැහැ. වැරදිකරුවෙක් හැටියට නම් වෙනවා නම් වැරද්දක් කරලා තියෙනවා නම් අපි ඔවුන්ගෙන් ඈත් වෙලා ඒ කටයුතු සිද්ධ කරන්න කැමති වෙනවා. ඒ වගේම ඔවුන් එක්ක අපි එකඟත්වයෙන් අත උස්සන්න මම කොහොමවත් කැමති වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ සහ ඉන්පෙටට. ඔබට මම යෝජනාවක් ගෙනාවොත් මේ මොහොතේ සිද්ධ වෙන්නේ ආණ්ඩුව Tamanට සම්බන්ධ Tamanට අවනත Tamanට කැමති වෙන Tamanගේ ගමනට උදව් කරන අයව බේරගෙන පොඩ්ඩක් හරි එකට විරුද්ධ වෙන අයව හොඳ හෝ නරක වුණ ටිකක් දඩයම් කරලා බය කරලා තියාගෙන තමයි නීති පාවිච්චි කරන්න කියලා මම යෝජනා කරුත් ඔබට. ඒක සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා. ඒකට හොඳටම උත්තරේ තමයි රවි කරුණානායකතුමා තමයි මේ ආණ්ඩුව ගේන්න එක්සත් ජාතික පක්ෂය කියන මේ රටේ මහා දැවැන්ත කාර්යභාරයක් කරපු කෙනා. එතුමාටම මේ බැඳුම් කර සිද්ධියේදී එතුමම ගෙනල්ලා එතුමගේ ඇමතිකම අහෝසි කරා නම් ඒක මම හිතන්නේ ඔබතුමා අහන ප්‍රශ්නෙට හොඳ උත්තරේ. හැබැයි ඇමතිකම අහෝසි වුණාට අර මං කලින් අහපු ප්‍රශ්නේ වළංගුයි. දැන් ඔහුට වෙනත් විශේෂ තැනක් ලැබිලා ඒ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෙකුට ගමන යනවා නේද? නෑ මෙහෙමයි. එතුමා ඊට පස්සේ ඉඳගෙන හිටියට. නෑ බොහොම පැහැදිලි එතුමා මේ පක්ෂයට ආදරය කරන කෙනෙක්. එක්සත් ජාතික පාක්ෂිකයෙක්. එක්සත් ජාතික පක්ෂයේ කඩා වෙනකොට එතුමා කැමති නෑ. ඒ නිසා එතුමාගේ දැන් පසුපෙළේ മന്ത്രിවරයෙක් හැටියට එතුමා මේ පක්ෂය වෙනුවෙන් කරන කාර්යභාරය කරනවා. අමාත්‍යාංශයේ කිසි එතුමාට ඇති අමාත්‍යාංශයක් ඇත්තේ නෑ. එතුමා පක්ෂයේ බලධාරියෙක් හැටියට ඒ කටයුතු සිද්ධ කරගෙන යනවා. ඒකේ කිසි ගැටලුවක් නැත්නම් එතුමාට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පක්ෂයට ආදරය කිරීම, පක්ෂයේ කඩා නොවැටි තබා ගැනීම සුදුසුකමක් ඔබ හිතන්නේ මේ හොඳ පාලකෙක් වෙන්න. ද එහෙම නැත්නම් දූෂණ වංචා වලින් අයින් වෙලා රටේ යහපත වෙනින් වැඩ කරනවා. දූෂණ වංචා එතුමා මේ දේවල් ඔප්පු කරලා තිබ්බොත්, නඩු තීන්දුවකින් ඔප්පු වෙලා පක්ෂයට ආවනම් අපි බොහොම පැහැදිලිව අපි පසුපෙළේ മന്ത്രിවරු සියලු දෙනා තීන්දුව කරලා තිනවා. වැරදිකාරයෙක් නම් අපි ඔවුන්ට උදව් කරන්නේ නැතු වෙන්න. මම ඒක පුද්ගලිකව මගේ හෘද සාක්ෂියට මම ඒකට උදව් කරන්නේ නැහැ. හැබැයි තාම එතුමා වැරදිකාරියක් හැටියට නඩු තීන්දුවක් එතුමාට හම්බෙලා නැහැ. එතුමා පක්ෂය වෙනුවෙන් මහා දැවැන්ත කාර්යභාරයක් කරගෙන අපිටත් උදව් කරපු කෙනෙක්. ඒ නිසා එතුමා මේ පක්ෂය වෙනුවෙන් ඒක කරන කාර්යයන් කරනවා. හැබැයි ඉතින් එතුමාට මේ පක්ෂයේ ඇමතිකමක්වත් වෙන මොනවත් දීලා නැත්තේ. ඔබට අර ඔබ දන්නේ නැති නිසා මතක් කරන්න ඕනේ ජනයා වෙනුවෙන් රවි කරුණානායක හිටපු අමාත්‍යවරයාට ඉදිරිව තිබෙන විනිමය වංචා නඩුව ඔහු පාර්ලිමේන්තුවේදී කිව්වා ඔහුව නිදොස් කොට නිදහස් කරා කියලා. ඒක බොරුවක්. දැන් ඔබටම වගකීමේ මේ දෙරණ නාලිකාව හරහා කියන අද දෙරණ ඉන්සයිට් වැඩසටහන හරහා තියෙන්නේ ඔහුට තාක්ෂණික හේතු මතේ නඩුව ඉවත් වෙලා තියෙනවා සහ ඔහුට ඉදිරිව ඒ නඩුව ගොනු කිරීම අධිචෝදනා ගොනු කිරීමේ සම්පූර්ණ ඉඩකඩ සලස්වලා තියෙන අධිකරණය නීතිපති පාර්ලිමේන්තුවේ කරන්න නැතුව තියෙන්නේ. මේක තමයි ඇත්ත తත්වේ. ඒත් ඔබට මේක දැනගන්න ඕන කියලා ඔබ දන්නේ නැහැ කිව්ව නිසා මම යෝජනාවක් කරන ඔබ අර යහපාලනය ගැන කතා කරන හින්දාම මේ සම්බන්ධයෙන් පුළුවන් නම් යම් මැදිහත් වීමක් කරන්න කියලා ඔබට යෝජනාවක් හැටියට මම කියනවා. ඔබ දැන් ඒක කරනවා නම් හොඳයි. එතුමා නිදහස් වෙලා තියෙනවා නම් ඒ නිදහස් වෙලා නෑ. මේ නඩුව එහෙමම තියෙනවා. තාක්ෂණික හේතු මත පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා තියෙනවා. මම මේක මතු කරන්න හේතුවක් තියෙනවා. දැන් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අය කියන්නේත් ওই ටිකම තමයි. ඒ කියන්නේ දැනට අපි කවුරුවත් අපි වැරදි කියලා ඔප්පු කරලා නෑ. අධිකරණ තීන්දුව නෑ. ඔක බොරුවක්. ඒතර හැමෝම අපරාධ වලට සම්බන්ධ වෙන අය කියන්නේ මේ රටේ මෙච්චර කාලයක් සිද්ධ වෙලත් නැහැ. ඒතර ඒක තමයි මම ඔබෙන් අහන්නේ. ඔබේ මගේ ප්‍රශ්නේ ඒක තමයි. දැන් මහින්දානන්ද අලුත්ගමගේ ඔබේ ආදරණීය ඥාතිය කියන්නේ තෝකම තමයි. අපි වැරදි කරලා නැහැ. අපිට ඇඟිල්ල දික් කරනවා ඔප්පු කරන්න අපි පිළිගන්නවා. එහෙමයි මේ වැරදි කරපු මිනිස්සු අහුවෙන්ට වැරදි කරන්නේත් නැහැ. ඈ ඉතා සියුම් විදිහට තමයි එතනින් බේරලෑන්ට නීතියෙන් බේරලෑන්ට තමයි මේ වැරදි සියල්ල සිද්ධ කරලා තියෙන්නේ. ඒගොල්ලෝගේ හෘද සාක්ෂියට අනුව එකඟව දන්නවා අපි කරපු දේවල් මේකේ දෙයියු පුදුම මේ රටේ ඉන්නවා. ඒ නිසා කාට හොරකම් කරත් කාට වංචා කරලා බොරුවෙන් පැනලා ගියත් හැබැයි මේ උඩ ඉන්න දෙයියොන්ටයි මේකේ මේ ධර්මයටයි බොරු කරන්න හම්බෙන්නේ. එතකොට ඒ දඬුවම් ඒගොල්ලන්ට નિરાයාසයෙන් ලැබෙනවා. දැන් මේ ලැබිලා තියෙන්නේ. රටේ මං වෙන පැත්තකට බෝරාගෙන යනවා. රටේ මේ වන විට තිබෙන දේශපාලන ව්‍යාකූල තත්ත්වය එක පැත්තක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මං හිතන්නේ 20 වෙනකොට ඊළඟ ජනාධිපතිවරයා හැටියට තරඟ කරන්න හොඳටම ඉඩ කඩ පේන්න තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයට යලිදු වතාවක් ඒ නියෝජිතත්වය ලැබෙන එකක් නෑ. ඒ අර්ථින් ගත්තොත් එහෙම පොදු අපේක්ෂකයෙක් හැටියට. එතකොට දැන් ආණ්ඩුව ඇතුලේ ප්‍රධාන ඉරිතැලීමක් තියෙනවද? මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද දිසානායක වෙනම කල්ලියක්, මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම ඇතුළු කණ්ඩායම වෙනම කල්ලියක් විදිහට කල්ලි දෙකක් එකතු වෙලා යම් ආරවුලක් නිර්මාණය කරලා තිනවා. දානවා. ඔබතුමාගේ අදහසට බොහොම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. කිසිම ආරවුලක් ඇත්තේ නැහැ. ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් මේ ගෙනෙන යහ පාලනය තුළ, මේ සහජීවනය තුළ අපි බොහොම එක බැඳීමකින් කටයුතු කරනවා. මේ රටේ විපක්ෂයට මේ ආණ්ඩු බලය ලබා ගැනීමේ කෑදරකමින් කටයුතු කරන ඒ කොට්ටාසෙට වමනාවක් තියෙනවා. මෙහෙම ගැටලුවක් පෙන්නලා මේක බිඳහෙලන්න. ජනාධිපතිතුමා අවුරුදු 6ක් තිබ්බ එක පහට ගෙනල්ලා තමන්ගේ තිබ්බ බලතල අඩු කරගත්තේ පළවෙනි ජනාධිපතිවරයා මේ රටේ. අනිත් ජනාධිපතිවරු ඇවිල්ලා බලේ තහවුරු කරගත්තා මිසක් මේ තමන්ගේ තිබ්බ බලේ කාටවත් දුන්නේ නැහැ. හැබැයි මේ රටේ මේ පාර්ලිමේන්තුවේ බහුතරය ගත්තාම අපි 3/2ක් කිසි ගැටලුවක් නැතුව ගන්නවා. කවුරුත් හිතන්නේ 3/2 හම්බෙන්නේ නැතුව ඒ මේ 50 සම්මතකද අපි පළාත් පාලන පනත අපි සම්මත කරගත්තා. පළාත් සභා පනතට 3/2 අපිට හම්බුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරය දිග දිගට තියෙනවා. මම දැකපු දෙයක් තමයි මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටෙව්වොත් වෛරයෙන් ක්‍රෝධයෙන් එක්සත් ජාතික පක්ෂය නැගිට්ටා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඒ කණ්ඩායම වෛරයෙන් ක්‍රෝධයෙන් නැගිට්ටා. අද අපි එක වේදිකාවේ ඉඳලා දැන් මම ඊයේ මම අපේ ආසනයේ සංවර්ධන වැඩ පටන් ගත්තා කඩුගන්නාව මේ තදපදයට විකල්පයක් හැටියට අපේ ආසනය හරහා කෑගලු නගරයට දිවෙන අරණායක හරහා මාර්ගයක් පටන් ගන්න. ඒ මාර්ගය පටන් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක සංවිධායකවරයයි මමයි. මේ දෙකොල්ල එකතු වෙලා අපි දෙකොල්ල එකතු වෙලා මේ යන ගමනේ මරුපහරක් තමයි විපක්ෂයට. මොකද ආයේ කවදාවත් ආණ්ඩුව පිටව ගන්න මේගොල්ලන්ට පේන තෙක්මානේ පේන්නේ නැහැ. අපි දෙකොල්ල මේ එකතු වෙලා කරන මේ ගනුදෙනුව අනිත් අයට මේක මරුපහරක්. ඒ නිසා මේ කොහොම හරි මොනවා හරි දාලා විස බීජයක් දාලා මේක දෙදරවන්න තමයි කටයුතු කරන්නේ. අපි අගමැතිතුමා හම්බ වෙනවා. අපි ජනාධිපතිතුමා හම්බ වෙනවා වෙනම ගිහිල්ලා. අපි කණ්ඩායම. අපි තා සුහදශීලීව ඒ කටයුතු අපේ අයිතිවාසික අපේ ජනතාව වෙනුවෙන් අපි කරන්න යුතු ඒ යුතුයකම් කරන්න අපි ජනාධිපතිතුමාටත් ඒ වගේම අගමැතිතුමාට අපි කියන්න අවශ්‍ය නැහැ ජනාධිපතිතුමා හම්බ වෙන. අගමැතිතුමා කිසි දවසක බාධා කරලා නැහැ. ජනාධිපතිතුමාත් අපේ වැඩවලට කිසි දවසක ඇඟිලි ගහලා බාධා කරලා නැහැ. ජනාධිපතිතුමා තා සුහදශීලීව අපිත් එක්ක ඉන්නවා. අගමැතිතුමා බොහොම සුහදශීලීව කටයුතු කරන මේ පක්ෂ දෙක මේ යන ගමනේදී මම විශ්වාස කරනවා 2020 නෙවෙයි අපි 2025 නතර කරන්නෙත් නැහැ. මේ සුහදත්වයේ තුල මේ දෙගොල්ලම එකතු වෙලා ඒ සුහදත්වයේ තුල අපරාධකරුවන් ආරක්ෂා කරන ගතියකුත් පේන්නේ නැද්ද ඔබට? නිකන් වැරදි කරපු අය. දැන් මහ බැඳුම් කර සිද්ධියටම අපි ගියාම උදාහරණයක් විදිහට තව හුඟක් උදාහරණ මට ඔබට පෙන්වන්න පුළුවන්. ඒ සිද්ධීන් අතර Tamanට අවශ්‍ය කට්ටිය එකතු කරගෙන ආරක්ෂා කරන ගතියක් පේන්නේ නැද්ද? කිසිම ආරක්ෂාවක් එහෙම ඇත්තේ නැහැ. ඉතා විනිවිදභාවයෙන් මේ කටයුතු සිද්ධ කරනවා. දැන් ආරක්ෂා කරා නම් ඒ කාලේ තමයි ආරක්ෂා වුණේ 31ක් කෝප් වාර්තා කිසිම නඩු තීන්දුවක් ඇත්තෙත් නැහැ. නීතිය ඉදිරියට ගෙනිච්චෙත් නැහැ. හැබැයි අපි ආපු පළවෙනි එකම නීති අනුකූල කටයුතු කළා. දැන් අගමැතිතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා. අගමැතිතුමාත් අවශ්‍ය නම් මේකට අවිල්ලා උත්තරයක් බඳින්නම් මේ පිළිබඳ ප්‍රකාශයක් කරන්න කියලා අගමැතිතුමා කැඳවන්න අවශ්‍යතාවයක් නොවෙන්න ඇති. හැබැයි අගමැතිතුමා අපිත් එක්ක ඒ ප්‍රකාශ කරා මමත් අවශ්‍ය නම් ගිහිල්ලා මේකට උදව් කරනවා කියලා. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් දිගට මේ ගැන කතා කරන එකේ තේරුමක් නැහැ ඔබත් එක්ක. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ සාක්ෂිකරුවන්ගේ ලයිස්තුවේ උඩම අගමැතිවරයා ඉන්නවා. නෑ අගමැතිතුමා ඉන්නවා නම් ඒගොල්ලන්ට කැඳවන්න තිබ්බා. කැඳවුණා අගමැතිතුමා යන්න බොහොම පැහැදිලි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි කොමිසම කැඳෙවි නැත්තේ කියන්නේ? කොමිසමෙන් තමයි අහගන්න තියෙන්නේ. ඒතර හිතෙන්නේ නැද්ද දැන් කොමිසම පත් කරන්නේ ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ? ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ කරන්නේ. කොමිසමට අවශ්‍යතාවයක් තිබුණා. රවි කරුණානායක මැතිතුමා ගෙන්නුවා නම් අනිත් ප්‍රාශ්‍රවයන් ගෙන්නුවා නම් අගමැතිතුමාත් ගෙන්නන්න තිබ්බා. අගමැතිතුමා බොහොම කැමැත්තෙන් හිටියේ ගිහිල්ලා කර ප්‍රකාශයක් කරන්න. හැබැයි අගමැතිතුමා කැඳෙවෙ නැහැ. කැඳෙවන අගමැතිතුමා අපිට පුද්ගලිකව කතා කරලා කිව්වා මමත් බොහොම මේ බලාපොරොත්තු ඉන්න කැඳවුවන එතෙන්ට යන්න කියලා. කොමිටේ මේ තීන්දුව ගන්න මට මේ හම්බෙන්නේ නැහැ. ඔබට නෙවෙයි. දැන් ඔබ කියන අර සහයෝගය කණ්ඩායම් දෙකේ සහයෝගයේ ප්‍රතිඵලයක් වෙන්න බැරිද ඒක? නෑ කවදාවත් නෑ. ඔබ එහෙම හිතනවා. අනිවාර්යයෙන්. ඊළඟ ප්‍රශ්නම ඔබ රැගෙන යනවා. දැන් මේ වන විට ලංකාවේ තිබෙන බරපතලම සාකච්ඡාව තමයි ව්‍යවස්ථා වෙනස් කිරීම පිළිබඳ ප්‍රශ්නේ. දැන් ඔබ ඔය දෙයිය බුදුන් ගැන එහෙම කතා කරන නිසාම ලංකාවේ රාජ්‍ය සෑහන ප්‍රමාණයක තර්ජනයක් එල්ලවන විදිහේ යෝජනා මාලාවක් මේ සාකච්ඡාව තුළ එමින් තියෙන ඉස්සරහට. ඔබ මේ අලුත් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දරන මතය මොකද්ද? ප්‍රශ්න කිහිපයක් ඔබෙන් අහන්න තියෙනවා. කෙටි පිළිතුරු බලාපොරොත්තු වෙනවා. තාම ව්‍යවස්ථාවේ කෙටුම්පතක්වත් නැහැ. යෝජනාවක් ඉදිරිපත් වෙලා තුන එක් පාර්ශවයකින් යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඇත්තම තවම කිසිම අවසන් කෙටුම්පතක් ඉදිරිපත් ඇත්තේ නැහැ. විවිධ පාර්ශවයන් තමාගේ අදහස් ඉදිරිපත් කරනවා. දැන් මේ තව කෙනෙකුට කියන්න පුළුවන් අපි ඉන්දියාවේ කැලලකුත් මේකට ඇඳා ගන්නවා. නැත්නම් අපේ කොටසක් ඉන්දියාවට දෙනවා. නැත්නම් අපේ යාපනයේ කොටස එහාට දෙනවා. ඕන කෙනෙකුට යෝජනා ඉදිරිපත් කරන එක එක පක්ෂ වලට එක එක පාර්ශවයන්ට දැන් යෝජනා කිරීමේ අවස්ථාව තමයි දීලා තියෙන්නේ. තාම කෙටුම්පතක්වත් දීලත් නැහැ. අපිට අයිම හම්බෙලත් නැහැ. අපි මේ ඇත්තට මේක දීර්ඝ කාලයක් ආපු ප්‍රශ්නයක්. දැන් 62 ලක්ෂයක් ඡන්දය දුන්නේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. ඇත්තෙන්ම 1978 මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා කිසිම තැනක මේ පහුගිය මැතිවරණේ නෑ ව්‍යවස්ථාව වෙනස් කරන කතාව ඒක වැරදි අත්තට. ඒ කියන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු ආකාරයක වෙනස්කමක් කරන්නේ නැහැ කියලා පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයම තියෙනවා. නෑ මිනිසුන්ගේ බලාපොරොත්තු උනේ අපි වේදිකාව ගානේ කතා කරනකොට මේ 78 ව්‍යවස්ථාව හින්දා තමයි මේ අද මේ දූෂණ වැඩි වෙලා තියෙන්නේ. දූෂණ වලට මේ මහජන නියෝජිතයෝ පත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඊළඟ මැතිවරණේ එනකොට වීදම් කරන්න මේ දිස්ත්‍රික් මට්ටමේ මැතිවරණයක් කරන්නේ මහා දවන්ත ආර්ථිකයක් තියෙන කෙනෙකුට තමයි වෙනස් කරන්න පුළුවන් නිසා. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න තමයි පහුගිය මැතිවරණ දෙකේදීම අපි වේදිකාවල කිව්වේ. ඇයි මුළු ව්‍යවස්ථාව වෙනස් කරන්න එකට? නෑ ව්‍යවස්ථාව වෙනස් නොකර මැතිවරණ සංශෝධනය කරන්න පුළුවන් මැතිවරණ ක්‍රමය. දැන් මේ වෙනකල් මැතිවරණ අපි විවස්ථාව කීපාරක් සංශෝධනය වෙලා මේ 13 වෙනි විවස්ථාවෙන් මේට වඩා අර්බුදකාරී තත්වයක් තමයි ඇති කරලා තියෙන්නේ. කොටස් වශයෙන් බෙදලා පලාස් ස්වභාවයේ මමත් හිටපු කෙනේ පලාස් ස්වභාවයේ මොකද්ද වෙන සේවයත් එක්ක බලනකොට මේ රටේ ධනස්කන්ධයක් පලාස් ස්වභාව හරහා වියදම් වෙනවා. හැබැයි ඒ විවස්ථාවල් තුලින් අපි මේ බලාපොරොත්තු වලට වඩා වැඩි කොටසක් එදා දීලා තියෙනවා. ඔබ මේ විවස්ථා සම්පාදක මණ්ඩලය ඉදිරිපත් කරන වාර්තාව අවසාන වශයෙන් ඉදිරිපත් කරලා තියෙන වාර්තාව මම අධ්‍යයනය කරලා තියෙනවා. එක එක පක්ෂයන් එක එක් යෝජනාවල් ගෙනල්ලා තියෙනවා. මේක ලාල් විජේනායක මැතිතුමාගේ නායකත්වයට තේ මේ රට පුරා මේක ගෙනිච්චා. ගෙනියලා එක එක ප්‍රාර්ථනාවකින් එක එක පක්ෂවල කොට එක එක සමාජ යන් තුලින් මේ යෝජනාවල් ලැබිලා තියෙනවා. ඒ යෝජනාවල් ජනතාව අතරට ගෙනියලා විශේෂයෙන් ගරු ආම්දුරන් වහන්සේලා මේක ඉතා දැනුවත් විය යුතුයි. දැනට මේ නොවන යක්ෂයෙක් පෙන්නලා මේ රටේ අර්බුදයක් ඇති කරන්න තමයි මේ සමහර කොටස් බලාපොරොත්තු වෙන්නේ. ඒ යක්ෂයා ගැන අපි නැවත කතා කරන කෙටි විරාමයක්. ඉන්සයිට් ඉරිදා රාත්‍රී. දීර්ඝතම දේශපාලන සංවාදයකට පෙරගමන් සපයන පෙරගමන්කරු ඉන්සයිට් මැදිරිය අද අපිට සම්බන්ධ වෙන එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයත් නියෝජනය කරන ආනන්ද අලුත්ගමගේ අපි ටිකක් බරපතල සාකච්ඡාවකට එමින් හිටියා. ඔබේ කතාවේ හැටියට දැන් මේ මහජනයා නොමග යන හින්දා මම එක නිවැරදි කරන්න ඕනි. ලාල් විජේනායක වාර්තාව කියන්නේ එකක්. ලාල් විජේනායක වාර්තාවෙන් වෙනම විදිහකට මිනිස්සුන්ගේ අදහස් එකතු කරා කියලා උන් කියන යම් වාර්තාවක් තිබෙනවා. ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් කමිටු වාර්තා 6ක් ඉදිරියට ගේනවා. ඒ කමිටු වාර්තා 6 පදනම් කරගෙන තමයි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අවසාන මේ යෝජනාව ඇවිත් තිබෙන මේක ෆ්‍රේම්වර්ක් එක. ඒතර කවුරු හරි කියනවා මේ එක එක පක්ෂවල අදහස් කියලා වැරදි. ඒක එහෙම නෙමෙයි. මම මේක නිවැරදි කිරීමක් කරන්න නැත්නම් බල නැහැ නොම ගැන හින්දා ඉතාමත්ම සංවිධානාත්මක වැඩපිළිවෙලක තීරණාත්මක කෙටුම්පතක් තමයි මේ තියෙන්නේ. ව්‍යවස්ථා කෙටුම්පතක් නෙවෙයි. නමුත් ෆ්‍රේම්වර්ක් එකක්. මේක තමයි තියෙන්නේ අපි කරන්න යන්නේ මේ වැඩේ කියලා. මේක වෙන අදහස් නෙවෙයි තියෙන්නේ. නෑ මේකට අදහස් දෙන්නත් පුළුවන්. මේකේ යම් කිසි වැරදි අදහසක් තියෙනවනේ අපි අයින් කරන්නත් පුළුවන්. මේක සංවාදශීලීව ජනතාව අතරට ගෙනියලා ජනතාවගේ අදහස් තවත් ගන්න පුළුවන්. ඒ වගේම මේකට සම්බන්ධ නොවුණු පාර්ශවයන් ඉන්නවනේ මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ අදාළ දේවල් ඉතුරු කරන්නත් අනවශ්‍ය දේවල් අයින් කරන්නත් පුළුවන්. තාම කෙටුම්පත අපිට දීලත් නෑ. විවස්ථා කෙටුම්පත සම්පාදනය වෙලත් නෑ. ඔබෙම මේ මහන්නද රට ඒකීය රටක් හැටියට තියෙන්න ඕනද? එය බෙදුණු රාජ්‍යයක් වෙන්න ඕනද ඔබට අනුව? පැහැදිලිවම ඒකීය රටක් වෙන්න ඕන. මේකේ කොහෙවත් බෙදනවා කියලා තැනක් ඇත්තේ නැහැ. අපි ඒකට එහෙම බෙදෙන තැනක් තියෙනවා නම් අපි බොහොම පැහැදිලිව විරුද්ධව අත උස්සනවා. එහෙම බෙදෙන තැනක් අවාසනාවකට මට ඔබේ ප්‍රතිමල්ලවේ හැටියට තර්ක කරන්න බෑ වැඩසටහන මෙහෙවන්නේ මම නිසා. හැබැයි පැහැදිලිවම මේ බෙදුණු රාජ්‍යයකට අවශ්‍ය මූලික සියලුම ප්‍රතිපාදන මේ කවදාවත් එහෙම වෙනවා නම් අපි විරුද්ධ වෙනවා. ඔබ සමග මම වෙනම විවාදයකට දවසක මුණ ගැහෙනවා. මමත් එනවා කතා කරන්න. ඒ කියන්නේ ජනයා නොම ගැන නිසා. මම ඒ කාරණේ හිමම තියදී නැවත එනවා මේ රටේ මේ කතා කරන විවිධ යෝජනා සහ ප්‍රතිසංස්කරණ මැද්දේ ඔබට හිතෙන්නේ නැද්ද මේ දෙමළ ඩයස්පෝරාවට උමනා පරිදි සහ LTT බෙදුම් වාදයට අවශ්‍ය පරිදි රට තුල යම් යම් දේවල් වෙනවා කියලා. උදාහරණයක් විදිහට අතුරුදන් වුවන් හොයන වැඩි. අතුරුදන් වුවන් හොයන්න එපා. එහෙම අතුරුදන් වෙන්න බෑනේ කවුරුවත්. එතකොට එහෙම ගත්තොත් අපිට පුළුවන් 80-89 දක්වා මේ කතාව ගෙනියන්න. ඒ ලංකාවේ මිනිස්සු ඊට සම්බන්ධය පාර්ලිමේන්තුවේ තියෙන එච්චර ඈත කාලයක් නෙවෙයි. ඇයි අපි LTT සංවිධානයේ මේ කතාව පටන් ගන්නේ? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. 71 අතුරුදහන් වෙච්ච අය ගැන ඒ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම 88 89 අතුරුදහන් වෙච්ච ගැන සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕන කෙනෙකුට අද ඒ තොරතුරු ලබාගෙන ඒක අපේ ආණ්ඩුවෙන් ගෙනාවු පනතක්. මේක රජයක් හැටියට කවුරුත් ගේන පනතක් නෙවෙයි. තොරතුරු දෙන්න කැමැති වෙන්න රජයක් හැටියට. හැබැයි අපි ඒ දේවල් සත්භාවයෙන් කරලා තියෙනවා. මේ රටේ ඕන කෙනෙකුට ඒ තොරතුරු ලබා ගැනීමේ අයිතිය පිළිබඳ පනත සහ අතුරුදන් වුවන් අතර පිළිබඳ ප්‍රශ්නේ කොහොමද සම්බන්ධ කරන්නේ? නෑ තොරතුරු දැන් ඕන කෙනෙකුට අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසියෙන් සහ අනිකුත් ආයතන වලින් ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. සමහර ඒවා තාම හොයාගන්න බැරි දේවල් තමයි යට ගිය දේවල් තමයි තියෙන්නේ. හැබැයි උතුරේ ප්‍රශ්නේදීත් ඉතා සාධාරණව මේ කාරණා සිද්ධ වෙනවා. ඔබ අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලයේ පිහිටුවන පනත දැක්කද? ඇත්තටම දැක්කද මේ පනත? එහෙම නැත්නම් ඔබට වෙලාවක් තිබුණේ නැද්ද ඒක අධ්‍යයනය කරන්න? නෑ මට නම් අධ්‍යයනය කරන්න වෙලාවක් තිබුණේ නෑ. හරි. එහෙමනම් අපි ඊළඟ මාතෘකාවට ඔබ රැගෙන යනවා රටේ ආර්ථිකය. දැන් මේ වන විට ඔබ මම දැක්ක පාර්ලිමේන්තුවේ කතා කරමින් ඉන්නවා ගොවියෝ ගැන ගොවියන්ගේ මේ අස්වැන්නට මිලක් නොලැබීම සම්බන්ධයෙන් ආදී වශයෙන්. ඔබට හිතෙන්නේ නැද්ද දැවැන්ත රාජ්‍ය නාස්තියක් වෙනවා කියලා මේ ගියාණ්ඩුව මේ ආණ්ඩුව ඊට කලින් ආණ්ඩුව හැමදාම දැවැන්ත රාජ්‍ය නාස්තියක් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද අවසානයේ පාරිභෝගිකයට ගොවියට බලපාන කියලා ඔබට හිතෙන්නේ නැද්ද දැන් ඇත්තටම මම ගොවියෙක් හැටියට මම තමයි මධ්‍යම පළාතේ අපනයන කුචිකර්මයේ වැඩිම වගා කරලා තියෙන්නේ එතනදී මම හැම වෙලාවෙම අපේ කන ගෙදරට පරිභෝජනයට එළවලු ටික මම හදාගන්නේ ඒ වගේම වී ටික මම හදාගන්නේ එතකොට මේක හැම කෙනාම ප්‍රයත්න 10ක් 15ක් තිබ්බා නම් අපිට වස 20න් තොර ආහාර වේලක් නිෂ්පාදනය කරගන්න හොඳටම ප්‍රමාණවත් අපේ මිනිස්සු දැන් මේ ওই සුපිරි වෙළඳ සැල් වලට ගිහිල්ලා ගෙනෙන්නේ මේ කුමිනාසක සහ අපිට ආහාර වශයෙන් ගන්න පුළුවන් සුපිරි දේවල් නෙවෙයි අපි හදා ගන්නවා නම් දැන් අද එළවලු වල පණුවෙකුට ජීවත් වෙන්න බෑ හාල් වල ගුල්ලෙකුට ජීවත් වෙන්න බෑ ඒ කියන්නේ මෙවුවක් මේ පරිභෝජනයට සුදුසු දේවල් නේ. ඒවෙන් තමයි මේ ලෙඩ දුක් ඇති වෙන්නේ. මම ඔබතුමා හොඳ මාතෘකාවකට ආවේ. මම ඊට බොහොම ලෙන්ගතුව ආදරය කරන මේ ගොවිතැනට මම දේශපාලනයේද ගොවිතැනද පළවෙනියට ආදරය කළොත් මම ගොවිතැනට තමයි ආදරය කරන්නේ. අපි මේ හැමදාම දේශපාලනයින්ට හම්බෙන්නේ නැහැ. කවදා හරි මෙතනින් යන්නේ ඊට සතුටින් මම ගොවිපොළට. ඔබ ව්‍යාපාරිකයෙක් නිතින් ගොවිපොළට යන්න ඕනේ නැහැ නේ. නෑ මගේ ව්‍යාපාරයක් නැහැ. මම ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ. මම අපනාරි කුෂිකරම භෝග වැඩිම වවලා තින්නේ. ඒ වගේම මට නිවාඩුවක් හම්බෙච්ච වෙලාවක මගේ දරුවෝයි අපේ නෝනලා ඔක්කොම ගිහිල්ලා වත්තේ ගිහිල්ලා අපි හදාගත්ත දේවල් උයලා කාලා සතුටින් ඉන්න පිරිසක්. ඒ වගේම මම සංගීතයට බොහොම කැමති කෙනෙක්. මම ගොවියෙක් කතාව කියද්දී ආස හිතෙනවා ජනාධිපතිවරයාත් ඔය ටිකම කියනවා මම ගොවි පුතෙක් කුඹරට යනවා. මම මේක බොහොම සතුටින් කතා කරන්නේ. ඇත්තද ඒ කතාව එතකොට? බොහොම සතුටින් මම මේ මාතෘකාව ගැන කතා කරන්නේ. ඒ වගේම මම මේ කුෂිකර්මාන්තය ගැන පාර්ලිමේන්තුවේ නිරන්තරයෙන් කතා කරලා අපේ ගයන්ත කරුණාතිලක ඉඩම් අමාත්‍යතුමත් එක්ක මම නාලපිටිය ආසනයේ කුෂිකර්ම ගම්මානයක් ඉදිකිරීමට හෙක්ටයාර් 1000ක භූමි ප්‍රමාණයක් නිදහස් කරගෙන දැනට ඒ මාර්ගයේ හරහා නාලපිටිය නගරයේ ඉඳලා රඹුපිටිය වගේම යටියන්තොට හරහා මම මාර්ගයක් හදනවා කිලෝමීටර් 10ක් ගරු කිරියල්ලමතුමා එකට මහා මාර්ග අමාත්‍යවරයා හැටියට මූලිකව උදව් කරලා තියෙනවා අපි ඒ මාර්ගයේ දෙපස හෙක්ටයාර් 1000ක් නිදහස් කරගෙන අක්කර 2ක ප්‍රමාණයක් ගොවියෙකුට දීලා අපනයන කුෂිකර්ම භෝග සහ වස 20න් තොර ආහාර වේලක් සඳහා එළවලු සහ පළතුරු නිෂ්පාදනය කිරීමේ ගම්මානයක් ඇති කිරීම සඳහා කටයුතු කරනවා. ඒ වගේම අපේ ආසනයේ 1950 ගණන් වල 60 ගණන් වල 70 ගණන් වල විවිධ පත් වූ ආණ්ඩු වලින් ලබලා දුපු ඉඩම් වලට ඔප්පු නැහැ. අපි මේ ලබන සිංහල අවුරුද්දෙන් ඉස්සර මේ ඔප්පු දෙන්න වැඩ පිළිවෙල ඇති කරලා තියෙනවා. සියලු දෙනාට ඔප්පු දෙනවා. මට වගා සංග්‍රාමයේ යෝකයි දෙකක්ද? ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාගේ වගා සංග්‍රාමයක් ඒකද වෙන එකක්ද? ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඉඩම් කියන්නේ මූලික ව්‍යාපෘති කොටසක්ද වෙන්නේ? ඔව් මූලික ව්‍යාපෘතියේ කොටසක් ජනාධිපතිතුමා තමයි මේ සංකල්පය දුන්නේ. අපි ඒකට සම්බන්ධ වෙලා අපේ ආසනයේ ඊතා සරුවට අපනයන භෝග වැවෙනවා. ඊතා හොඳින් ජල වතුර තියෙනවා. ඒ වගේම මේ පරිසරය ඉතා හොඳින් ගැලපෙනවා මේ වගාවන් සඳහා. ඒ නිසා භූමිය හොඳයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ඉඩම් ටික බෙදලා දීලා මමත් ඒ ගම්මාන වලට ගිහිල්ලා මේ කටයුතු සිද්ධ කරනවා. දැන් 1982 කඩිනම් මහවැලි ව්‍යාපාරයේ යටතේ ගාමිණී දිසානායක මැතිතුමා ආරම්භ කරන්න තිබිච්ච මොරගොල්ල විදුලි ව්‍යාපෘතිය. මෙතෙක් කල ආණ්ඩුව වලින් පස්සට ගිහිල්ලා අපි දැනට ඒකේ මූලික වැඩ කටයුතු කරලා ඒ යට වෙන ගෙවල් ටික ඉඩම් දීලා වෙන ස්ථානයකට ගෙනියලා ඒගොල්ලන් පදිංචි කරලා අපි මුල්ගල් තියලා ඒ වේල්ල සකස් කරලා කිලෝමීටර් 3ක් යන උමම් මාර්ගයකින් ඒ ජල විදුලි බලාගාරය ආරම්භ කිරීමට අපි මූලික සැලසුම් සකස් කරලා තියෙනවා. මේවා පහුගිය දේවල්. ඒ වගේම අපේ ආසනේ දැන් අසුපිනියල්ල කියලා රාවණා රජතුමන් හිටපු ඒ නිජභූමිය රජ්ජුරුවෝගේ ආභාසය ලැබිච්ච විශාල ඉතිහාසයක් තියෙන අසුපිනියල් ඇල්ල කියන ඒ ඇල්ලහරම මාර්ගයක් කපලා දැන් අරණායකට වාහන දුවන්න පුළුවන් කෑගල්ලු දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේ සම්බන්ධ කරලා ඒ සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා. දැනට පාලම් ටික හදාගෙන යනවා. අපි කාපට් අතුරනවා මේ මාර්ගයට. ඒ වගේම මම ඊයේ පටන් ගත්තා කුරුදුවත්ත නගරයේ ඉඳලා සැලව රජමහා විහාරය හරහා කෑගලු නගරයට සම්බන්ධ කරන මාර්ගය. මේ හා විශාල සංවර්ධන වැඩකුට්ටක් අපේ ආසනයේ වෙනවා. උමම් මාර්ගයෙන් කතා කරනකොට ඔබ ඊටම දක්ෂ කතිකයකින්ද ඔබ වේගෙන් කතාව කියාගෙන යනවා. ඔබ උමම් මාර්ගයෙන් කතා කරනකොට උමා ඔය සම්බන්ධයෙන් ඇතිවලා තියෙන බරපතල තත්ත්වය ගැන මොකද ඔබ කියන්නේ? ඇත්තටම මුළු කඳුකරේම අස්ථාවර වෙලා තියෙනවා. ඔබතුමා හොඳ ප්‍රශ්නයක් නැගුවේ. ඇත්තටම අපිත් ඒකට එකඟතාවයක් ඇත්තේ නැහැ. දැනට අපි දැන් අපි මොරගොල්ල විදුලි යෝජනා ක්‍රමෙත් දෙපාරක් පරීක්ෂණ කටයුතු කරලා ඒ පරිසර හිතකාමින් එක්ක ඒ කටයුතු සිද්ධ කරලා තමයි මෙතෙක් කාලයක් මේ වැඩේ පරක්කු වෙන්න තියෙන්නේ. උමාවය මං හිතන්නේ ඊට ඉක්මනින් ජනිකව ගත්ත තීන්දුවක් අනුව මේ පරීක්ෂණ කටයුතු නොකර සිද්ධ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කාරණා කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. මොරගොල්ල ව්‍යාපෘතියත් විධිමත් පරේක්ෂණාත්මක වාර්තා සකස් කළා නැහැ කියලා මම ඔබට කිව්වොත් ඔබට යෝජනා කරන්න නෑ. අපි දිගින් දිගටම සාකච්ඡා කරලා විවිධ ප්‍රශ්න ආවා. මේක බාධා වෙන ප්‍රශ්න ආවා. මේ පරිසර ප්‍රශ්න තමයි මූලික වුණේ. හැබැයි අපි දිගින් දිගටම ගරු සීම්ලා පිටියේ අමාත්‍යතුමත් එක්ක අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා මේ රටට ලැබෙන මේක සම්පතක්. රටේ විදුලි ධාරාවට විශාල විදුලි උපාදන කරන අවස්ථාවක්. ඒ නිසා ඒ පැත්තෙන් දැන් 100% පරිසර ප්‍රශ්න මකාගෙන 100% ගැටලු නොවන විදිහට මේ සංවර්ධන කටයුතු සිද්ධ කරන්න බෑ. ඒ වගේම ඒ හා සමගාමීව අපේ ආසනයේ අපි දැනට උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරලා නාලපිටිය නගර මධ්‍යපීක සිද්ධ කරනවා. ඒ වගේම ඒ සඳහා මම අගමැතිතුමාට යෝජනා කරා, ගරු කිරියල්ලා අමාත්‍යතුමාට යෝජනා කරා මේ මධ්‍යම පළාතේ රැකියාව ලබා දීම සඳහා අපි පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරලා දැනට කෝටි 50ක මුදලක් ලැබිලා තිනවා. ඒ ඉඩම් අවශ්‍යයි කිව්වා. අපි ඉඩම් අක්කර 16ක් අපි නිදහස් කරලා තිනවා හයින් පෝට් කොටසින්. දැනට මම මේ මූලික කටයුතු සිදු කරනවා. අපි ඉතා ඔබ ආසනය තුල කරන වැඩ ගැන කියන්නේ. නමුත් ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නේ. ඔබ කෘෂිකර්මාන්තයට ලෙන්ගතු කෙනෙක් නිසා මම ඔබෙන් අහනවා. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ රාජගිරියෙන් ඉතාමත්ම නොගැලපෙන ගොඩනැගිල්ලක් අතිවිශාල මුදලකට මිලදී ගැනීම මේ මොහොතෙත් ඒ හිස්ව තිබෙන්නේ. එහි ඇතුලේ ඉදිකිරීම් කටයුතු කරමින් තිබෙනවා. ප්‍රතිසංස්කරණ කටයුතු මිලියන 21ක් මාසයකට ගෙවනවා. කීමණියකට අමතරව මුල් මුදලට අමතරව මෙහෙම අපරාධයක් ඇයි ඔබ බලාගෙන ඉන්නේ? මම පුද්ගලිකව හද සාක්ෂියට එකඟව මම මේකට එකඟ ඇත්තේ නැහැ. මේ සිද්ධිය පිළිබඳව දන්නවා. ඇත්තෙන්ම මේක ඉතා කනගාටුදායක සිද්ධියක්. ඇයි ඔබ විරුද්ධ වෙන්නේ නැත්තේ? දැන් මේ කැබිනට් පත්‍රිකාව දාන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. මම මේක ඔබේ දේශපාලන නායක කැමැතිම කෙනා. ඇයි ඔබ විරුද්ධ වෙන්නේ නැත්තේ ඒකට? නෑ, ඇත්තෙන්ම මේ ගොඩනැගිල්ලක් අවශ්‍යයි. පහුගිය කාලෙත් මේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. මෙතනදී මගේ පුද්ගලික මතය නම් මම පුද්ගලිකව මේකට එකඟතාවය ප්‍රකාශ කරන්න මම එකඟ වෙන්නේ නැහැ මේකට කොහොමද? ඔබෙම මෙහෙම ඇහුවොත් දැන් ඔබ කෘෂිකර්මාන්ත ගැන කියන නිසාම අතුරුලි රතන හාමුදුරුවෝ එහෙම ඉස්සරහට ඇවිල්ලා අශෝක අබේගුණවර්ධන වගේ අය ඇවිල්ලා ඔවුන් ඇම්බසඩර්ස්ලා තානාපතිවරු විදිහට වැඩ කරලා කෘෂි රසායනික ද්‍රව්‍ය නැතුව කාබනික පොහොර වලින් කෙරෙන කෘෂිකර්මාන්තයක් ගැන විශාල හඬක් නැගුවා. ඔව්. කෝටි 10කට ආසන්න ප්‍රමාණයක් වියදම් වුණා කියලා සමාජ මාධ්‍යවල කියවුණා. ඒ මුහුරත් උළෙලට BMICH එකේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ විශාල උත්සවයක් තිබුණා. ඒකට මොකද වුනේ? ඔබ දන්නේ නැති. ඇත්තටම කළ යුතු කාර්යයක් හාමුදුරුවෝ මුල් වෙලා මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම. දැන් මම දන්න විදිහට මම දකින විදිහට කාබනික පොහොර තොලින් නිෂ්පාදනය කරන ආහාර ඉතා සෞඛ්‍ය යෝගී ආහාර. අනිවාර්යෙන්. එතකොට අපි බෙහෙත් යොදලා වෙනත් ක්‍රමනාශක යොදලා මේ නිෂ්පාදනය කරන දේවල් අපිට හොරෙන් තමයි සිද්ධ කරන්නේ. මම දැකපු දෙයක් මගේ මිත්‍රයෙක්ගේ ගෙදර නෝරෙලි ප්‍රදේශයේ මගේ මිත්‍රයෙක්ගේ ගෙදරට ගියාට පස්සේ ඉතා හොඳින් වේලවලු වැවිලා තිබ්බා. මම කිව්වා මටත් නිකන් ආසයි හිතුණා. මම කිව්වා මෙවෙන් ටිකක් අපිට කඩලා දෙන්න ගෙදරට ගෙනියන්න කියලා. ඊට පස්සේ කිව්වා අපිට කැමරට ගන්න මම වෙනම වවලා තිනවා. මම කිව්වා කැමරට ගන්න ටික කොතනද කියලා. ඌව පණුව ගහලා කොල කාලා ගෙඩි ගෝවා පණුව විදලා එහෙම තමයි තිබ්බේ. ඒක ලස්සන එළවලු නෙවෙයි. හැබැයි මේක තමයි මේ රටේ මිනිස්සුන්ට පරිභෝජනය කරන්න මේ ගොවියෝ නිෂ්පාදනය කරන්නේ. අද උදේ බෙහෙත් ගහලා 750 රුපියලක් වැඩියෙන් ඉල්ලුවොත් මේක ගලවලා දෙනවා. මේක මේ ආර්ථික වටිනාකම ආර්ථික ලාභ ලබන්න විතරයි මේ ගොවියෝ සූදානම් වෙන්නේ. මේ අපේම මිනිස්සු මෙව කන්නේ. ඔබට මම එකඟයි 100%ක් එකඟයි. මගේ ප්‍රශ්නේ නැවත අර මේ කෘෂිකාර්මික සංදර්ශනයට මොකද වුනේ කියලා මම හිතන්නේ. විශාල මුදලක් වැය කරපු. ඇත්තෙන්ම ඒක ඉතා හොඳ වැඩක්. මේක ඉදිරියට ගෙන යා යුතුම තිබෙනවා. උත්සව වලට විතරයිනේ මුදල් වීදම් කරන්නේ. ක්‍රියාත්මක තලයේ නැහැනේ. නෑ, ඇත්තටම අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ දිගින් දිගටම අපි දකින දෙයක්ත් තමයි මොනවා හරි පටන් ගන්නවා ඒක ඉස්සරහට ගෙන යනකොට නොයිකුත් බාධාවල් ඇති වෙලා ඒව කඩාකප්පල් වෙනවා. හැබැයි කුෂිකර්ම ව්‍යාපාරේ එහෙම වෙන්නේ නැහැ. අපි දැන් කුඹුරු ටික වවන්න ලෑස්ති කරලා තියෙනවා. ගොවිජන සේවා හරහා කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම කුඹුරු වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සඳහා කුඹුරු වවන්න බැරි සමහර කුඹුරු තියෙනවා. දැන් මගේ කුඹුරු තියෙනවා. ඒවට ජල පහසුකම් නැහැ. මුළු මුල් කාලේ ඉතා සරුවට වැවිච්ච කුඹුරු ජල පහසුකම් නැහැ. ඒ මේ කුඹුරු ප්‍රයෝජනය ගැනීම සඳහා අපි වල්වවලා හරක් ඇතිකරන්න, ඒ වගේම ජලාශ ඇති කරලා මිරිදියේ මත්ස්‍යයන් වගාව සඳහා යොදා ගැනීම වැනි විකල්ප මාර්ගන් වලට අපි ගිහිල්ලා තිනවා. දැන් අවසාන විනාඩි කිහිපේ බොහොම දරුණු ප්‍රශ්නයක් ඔබෙන් මම අහනවා. දැන් කෘෂිකර්මාන්තය ගැන කිසිම අදහසක් නැති අමාත්‍යවරයෙක් තමයි අමාත්‍යංශය බාර වෙන්නේ. ඉතින් ඔබ ඔච්චර උනන්දු නම් ඇයි අග්‍රාමාත්‍යවරයාට කතා කරලා කෘෂිකර්මාන්තය සම්බන්ධ අමාත්‍ය ධූරය ලබා ගන්නෙ නෑ? ඔබතුමා ඔබට අභියෝගය අතර ගන්න පුළුවන්. ඒක ඔබතුමාගේ සංකල්පයක්. මට නම් ඒකට එකක වෙන්න බෑ. මොකද කෘෂිකර්මාන්තයට මේ රටේ හිටපු ඒ නායකයින් කෘෂිකර්මාන්තයට කරපු කටයුතු තුලින් තමයි අද දුමින්ද දිසානායක වගේ අමාත්‍යවරයෙක් කෘෂිකර්මාන්තයට සම්බන්ධයිද? ඇයි නැත්තේ? කොයි විදිහට? ඔබ වගේම ඔබ කියනවනේ දැන් පවුලත් එක්කම ගොවිතැන් කරනවා, කුඹුරට යනවා, ඒ වගේ මේ මට්ටමේ. නෑ මම ඒක පුද්ගලික ජීවිතේ ගැන නම් මම දන්නේ නෑ. හැබැයි කෘෂිකර්මාන්තය ගැන යමක් කරන්න උත්සාහ දරන තරුණ අමාත්‍යවරයෙක් අපිත් එතුමත් එක්ක බොහොම සම්බන්ධ වෙලා එතුමා අපේ මේ කටයුතු වලට උදව් කිරීමට බොහොම යොහුතුලව කටයුතු කරනවා. හැබැයි ඉතින් සමහර අය කුෂිකර්මයේ ඇගේ නැති මිනිස්සු, මඩ ගා ගන්න බැරි මිනිස්සු ඉන්න මේක රටක්. අපි අපේ ළමයි නිවාඩුවක් ආවොත් එහෙම මම මේ කුඹුරට බස්සලා මේ මඩ ගාලා මෙව හුරු කරන්න අපේ අත්තලා මුත්තලා ඒ පරම්පරාවෙන් පැවතිච්ච මිනිස්සු, අපි කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙච්ච මිනිස්සු. ඒක නිසා අපේ රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට කෘෂිකර්මාන්තයට එහෙම තැනක් මේ රටේ නැහැ නේ. ඔබ පුද්ගලිකව මොනවා හිතුවා? මම පුද්ගලිකව කනගාටු වෙනවා. මම කෘෂිකර්මාන්තයට ආදරේ කෙනෙක් හැටියට අද කෘෂිකර්මාන්තයට සම්බන්ධ ඇත්තම කනගාටුයි. රාජ්‍ය නිලධාරීන් යොදවලා තියෙන නිලධාරීන් මේ කෘෂිකර්මාන්තයට දෙන දායකත්වය, විශේෂයෙන්ම ගොවිජන සේවක ගත්තහම අපේ කෘෂි පරිසර නිලධාරීන් මේගොල්ලන්ගෙන් වැඩක් ගන්න ඇත්තෙන්ම පහුගිය ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් වැඩපිළිවෙලක් අපි නිරන්තරයෙන් මේ වැඩපිළිවෙල හදන්නේ. ඇයි මැදිහත් වෙන්නේ නැති? පාර්ලිමේන්තු පෙරලලා පටන් ගන්න එපේ වැඩපිළිවෙල. නෑ ඇත්තටම මේ ආණ්ඩුව පිහිටුලා මේ අවුරුදු දෙකමාරක් ඔබේ අන්තිම විනාඩිය කැමැතිම පණිවිඩයක් එක්කත් ඉවර කරන්න. දෙකමාරක් වෙන කැටි කාලය තුල මේ අපි බලාපොරොත්තු වෙන සියලු කටයුතු අපිට සාර්ථකව සිද්ධ කරගන්න බැරි වෙන්න ඇති. ඒක නිසා මම පුද්ගලිකව අපි බලාපොරොත්තු වෙන කියන්නේ එපා. ඔබ වෙන්නේ නැත්. දැන් කෘෂිකර්මාන්තය කියන්නේ හුඟක් අයගේ උනන්දුවක් නෑ. ඔක්කොම හිතන්නේ පිටරට කෑම කමු කියලා. ඔබ පුද්ගලිකව හිතන එකක් වෙන්නේ නැතුව කියන්නේ. මම නම් මගේ ආහාර ටික නිෂ්පාදනය කරගන්නවා. මම අපේ ආසනේ මිනිස්සුන්ට වසවිසෙන් තොර ආහාර වේලන් නිෂ්පාදනය කරගෙන තව අතිරික්තයක් තියෙනවා වෙනත් අයට බෙදලා දෙන්න. මම පුද්ගලිකව එකට මැදිහත් වෙලා මම රාජ්‍යයෙන් උදව් කරගෙන පුද්ගලික අංශවලින් උදව් කරගෙන මම ඒ කාර්යයත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ආසනේ ගත්තාම අපේ දිස්ත්‍රික්කය ගත්තාම විශාල වැඩ කොටසක් සිද්ධ කිරීමේ මූලික සිද්ධාන්ත අපි සිද්ධ කරගෙන වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා ගෙවල් 250ක් ගන්න කුරුදුවත්ත නගරේ මට අවසර දීලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාල පිටිය හදන්න මට මුදල් ලැබිලා තියෙනවා අපේ ගරු අමාත්‍යතුමාගේ මග පෙන්වීම යටතේ. ඒ වගේම දැනට කුරුදුවත්ත නගරේ විශාල ඉදිකිරීම් රාශියක් අපි ඉදි කරනවා. සීළු රාජ්‍ය ගොඩනැගිලි එක තැනකට ගෙනෙන්න අපි කටයුතු කරන සංස්කෘතික මධ්‍යස්ථානයක් ලක්ෂ 400ක් විතර ලැබිලා තියෙනවා. අපි ඒ කටයුතු කරනවා. මොකද නැසී යන සංස්කෘතීන් අපි නගා සිටීම සඳහා ඒ වගේම කොත්මලේ ගුවන් විදුලිය වහලා තිබේ පහුගිය ආණ්ඩුව තුළ. මම ආණ්ඩුව ආපු ගමන් ගායන්ත කරුණාතිලක ගරු අමාත්‍යතුමා එතකොට ජනමාධ්‍ය අමාත්‍යවරයා හිටියේ. මම එතුමා ආසනයට ගෙනියලා ඒක පෙන්නලා ගුවන් විදුලිය ආරම්භ කරලා තිනවා. ඔබේ ආසනයේ වැඩ ගැන කතා කරන තවත් වතාවක් මේ මැදිරිදී අපි හම්බ වෙමු. ඔබේ ඇඟ ඇතුලේ මේ ගොවියෙක් ඉන්නවදෝ කියලා මට හිතෙනවා. ගොවියෙක් ඉන්නවනම් ඔබ අර කියන අනිත් නම් එක එක ගැටෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති කෘෂිකර්මාන්තය මත පදනම් වෙන්නේ නැත්තේ ඇයි කියලා කෙනෙකුට ප්‍රශ්න කරන්නත් ඉඩ තියෙනවා. දවසක යලිත් මේ මැදිරිදී අපි එකතු වෙලා කතා කරමු. ඔබට ජය.